ප්‍රියන්ත ඒ ඉක්මන් කර මංකෝ මං ඉක්මන් කර ලෑස්ති වෙන්න දැන් පොලි මැදි සෑහෙන දුරට මට බෑ 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 මං ගහන්න නෑ ඕක හරි හරි බේන මගේ දෙක තනියට යමන්කෝ එතනට ගිහලා උඹට බෑ කියලා හිතුණා නිකා හිටපන් හ්ම් හරිනේ අනේ අයි මේ මේ හරකම් කරනවා මං ගොඩක් කල් මං එන්නේ ඇයිද උඹ වැක්සින් එක ගන්න බෑ කියන්නේ මීෂා මට කිව්වා ඔය තියෙන ප්‍රශ්න ටික මොනවද ප්‍රශ්න ඒක මෙතන කියන්න පුළුවන්ද ඕකට මොනවද දාලා හදනද කවුද ඉන්නේ දන්නේ යකෝ දැන් උඹල අවුරුදු ගාණක් තිස්සේ උනට හෙම්බිරිස්සාවට මොන බෙහෙත් වලට මොනවද දාලා හදනවද කියලා දැනගෙන දේවා බොන්නේ ආ අනි ගොං අයියේ මේ ඒ වරුදු ගාන තිස්සේ මිනිස්සු බොන බේ. අවුරුදු 100 ගාන තිස්සේ මුකුත් වෙන්නේ නැහැ කියලා ෂුවර්. ඒ වගේද මෙව්වා. මේ මේ ඊය හැදුවා අදක් ගැහුවා. වියන් තේනම් ගහන්න ඇව්වා. ගොනෝ මේ අහපන්. ඔබ දන්නවද වැක්සින් එකක් වැඩ කරන විදිය? ඔව් ඔව් අපිට හිතා ගන්න පුළුවන් වැඩ කරන විදිය. මීසා මට කිව්වා. ඇඩ්ඔප් වෙන්නේ නැති චිප් එකක් දාන්න පුළුවන් කියලා ඕනනම් ඔය හදනේ උන්ට. අයියෝ එහෙම කරන්නේ? චිප් එකක් දාන්න? අපි දැනුම හොරගම් කරන්නේ වෙන මොකටද? මේ සුද්ධ පිප්පි දාන්න කැලේ ගිය කාලේ තමයි අපේ මුතුන් මිත්තෝ ඔය මේ මිනාන කාමර හදාගෙන වැසිකිලි ගියේ වට. සුද්ධට එහෙම කළාද බැරුණා අපේ දැනුම හොරගම් කරන්න. දැම්මු මේ ලෙඩේ පිට දාලා අපේ ඔළුවට චිප් එකක් දාලා ඉවරලා උන් එහෙ ඉඳන් රොබෝල වගේ අපි පාලනය කරන දවසට අයියල වගේ පණ්ඩිතයන්ට තේරෙයි. කිරිපුතේ මේ අහපන් ගුණෝ උන් අපිට ඒකට චිප් එකක් දාන්න ඕනේ නැහැ දැනටමත් අපි උන්ට තියෙන ණය කන්දේ හැටියට උන් අපිට කිව්වොත් එහෙම නැට්ට පිටේ ගහගෙන නැන්ද මාමා ගෙදර යන හැටි කරලා පෙන්නන්න කියලා අපි ඒකත් උන්ට නටලා පෙන්නන්න ඕනේ මේ විදිහටම ඒකට උන් මේ කෝටි ගණන් වියදම් කරලා අපිට චිප් දාන්න ඕනේ නැහැ හරි මං ගොනා කියමුකෝ දැන් අයියා දන්නවද ඔය හදන හැටි නෑ නෑ ගි නෑනේ මොකේ කරි සුද්දෙක් විද්‍යාපාඩම උගන්නන ඉංග්‍රීසියෙන් බසබස ගාලා කිව්වහම ඒක තේරුණා වගේ ඔළුව වඩලා ගොන්නු වගේ කියලා ගහගන්න. හා නැද්ද කියන්නකෝ. නෑ අනේ ලැජ්ජ වෙන්න ඕනේ නෑ. නැද්ද? ප්‍රියන්ත මේ අහපන්. යකෝ උඹේ වැක්සින් එක ගහගත්තම උඹගේ ඇඟ ඇතුලේ මාර ප්‍රතිශක්තියක් හැදෙනවා. ඒ කියන්නේ මේ වෛරස් එකට විරුද්ධව සටන් කරන්න පුළුවන් ඇන්ටිබොඩි එකක් උඹගේ ඇඟ ඇතුලේ හැදෙනවා. ප්‍රියන්ත ඇන්ටිබොඩි එකක් කියන්නේ ප්‍රෝටීන් වර්ගයක්. මේ ප්‍රෝටීන් රියැක්ෂන් එක උඹගේ ඇඟ ඇතුලේ හැදුනම ඒක ආයයේ තායයේත් මේ ලෙඩේ උඹගේ ඇඟ ඇතුලේ ඕ හොඳටම පැහැදිලි ස්තුතියි ඔයා ඔව හදනේ උනේ ඔය ගහගන්න කියන උගිනේ ඔය ගැන ඇහුවම ඔන්න ඔයගේ උත්තර තමයි දෙන්නේ උංගක් දන්නේ නැහැ ඒක මොකද්ද කියලා හරියට කියන්න මන්නම් ගහගන්නේ ඕ ඒ ඒ ප්‍රියා කොහෙද පගියේ මෙහෙට ගහගත්තද කලින් නෑ මං කඩේ ගියේ අය මාව බලන්න තෝ අයියට තිබ්බේ ඔයක ගහගෙන එන්නනේ ඔබ ගහන්න නැතුව මං ගහගෙන නඩත් තියනවද බං මං ගහන්නේ නැහැ කියන එක තේරෙන්නේ නැද්ද මන් දන්නේ ප්‍රියන්ත උඹර ඒ කාලේ හමුදාවට යන්න ආසාවෙන් උන්න නේද අනේ ඕනේ අයියේ ඒ කාලේ ගියා නම් මේ වෙනකොට තරු තුන හතරකුත් ගහලා ලස්සන නෝණ කෙනෙකුත් බදලා ප්‍රියන්තයා ගේට්ටුවෙන් එනකොට කෝප් වෙලා බස බස ගාලා සලූට් ගහයි. කොහෙද ඉතින් ගෙදර කැමති උන්නේ? ඒකනේ ප්‍රියන්තයාට මෙහෙට වෙලා මේ රස්ති අධිකාරෙන්ටයි හොරුන්ටයි ෆුඩ්ඩන්ටයි සලූට් ගහ ගහින්න වෙලා තියෙන්නේ. ඒකනේ මේ දෙක ඒක මොකටද මෙතනට? ඒකද? ඒක උඹට අර ඉන්ජෙක්ෂන් එකෙන් වෙන්නේ මොකද්ද කියන එක තේරුම් කරලා දෙන්න. මේක බලන්න आय मे बोनी को सैल पटा बोनी कैदी बुलावागे बाबूंट दी मे वे सैल बड़ अम्म गेनो मैं सेंट ऐसे कल्ला मत मे पारो लेडी है दी बोनी को सैल मिगन गई हर अंत मे बलप मे तमाइ उबे राट एगे उबे पेनहा
මේතියෙන්නේ මේ රටට සතුරෙක් ඇතුළු වුණා නම් ඇතුළෙන් තියෙන ප්‍රධාන මාර්ගය. ඒ වගේම මේ රටට අත්‍යවශ්‍ය දේවල් ඉන්නේත් මේ පාරෙම තමයි. හරි. දැන් මේ කොළපාට හමුදාව බලපන්. මේ තමයි උඹේ රටේ හමුදාව. ඒ කියන්නේ උඹේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය. දැන් ඔය රතුපාට හමුදාව බලපන්. මේ තමයි කොරෝනා වෛරස් එක. ඔය කොවිඩ් කියලාත් කියන්නේ. දැන් උඹේ රටේ හමුදාව උඹේ රට ඇතුළට වෙලා ෆුල් ආතල් එකේ ඉන්නවා කාලා බීලා. මෙහෙම ඉන්නකොට මුන්ට ආරංචි වෙනවා උන්ට ගහන්න කට්ටියක් එනවායි කියලා. හරි. දැන් උඹ මේ කොළපාට පැත්තේ හමුදාවේ නායකයා නම් උඹ මොකද කරන්නේ? මං හමුදාව දෙන මොනව කරන්නේ? අයි කොල්ලෝ ටික ඉස්සරහට දාලා නෙලලා අරිනවා බස බස ගාලා. අනේ ගොනෝ. ඔය තැන් තැන් වල යුද්ධ ගැන කතා කරන ඔක්කොම උන් හිතන්නේ ඔන්නෝම තමයි. යකෝ. උඹ දන්නවද මුන් කවුද කියලා? මුන් මොන වගේ උන්ද කියලා? මුන් ගාව තියෙන ආයුධ මොනවද කියලා? මුන් ගහන්නේ මොන වගේ තැන් වලටද කියලා? ආ? මුන් ගහන්නේ උඹට තුවක්කු වලින්ද, දුණු වලින්ද, ඊතල වලින්ද නැත්නම් න්‍යෂ්ටික ආයුධ වලින්ද කියලා? උඹ දන්නවද? නෑනේ. මුන් ගැන දැනගන්න වෙන්නේ ගහගෙනම තමයි. හරි. දැන් උඹ දුණු ඊතල අරන් යනකොට මුන් තුවක්කු අරන් ආවොත්? උඹ තුවක්කු අරන් යනකොට මුන් න්‍යෂ්ටික ආයුධ අරන් ආවොත්? එහෙම නැත්නම් කාළු තුවක්කු අරන් ආවොත්? බෝම්බ පිටේ බැඳගෙන සුවිසයිඩ් කරගන්න ආවොත්? එහෙම ගියාම උඹටනේ වදින්නේ රම්පෙට පොරි හැලෙන්න මල්ලි. හප්පද බලයි. එහෙම උනොත් එමුද මම මොකද කරන්නේ හමුදාපති විදියට? අන්න ඒක තමයි මේකේ කෑල්ල. උඹලා ඔය යුද්ධයට ගියපු උන්ගේ තෝම්බුවයි උන් මේක කරපු වරුණේ කියව කියවි හිටියට කවදාවත් මේ මිනිස්සු මේක කළේ කොහොමද කියලා හොයලා බලලා නැහැ. අන්න ඒ වගේ වෙලාවකට හමුදාවක් කරන දේවල් කීපයක් තියෙනවා මල්ලි. දැන් මුන් අපිට ඇටෑක් කරන්න කලින් උඹගේ මෙන්න මේ වගේ ස්පෙෂල් ටීම් එකක් යනවා මුන් ඉන්න පැත්තට. ගිහිල්ලා මුන්ගෙන් එකෙක්ව අල්ලගන්නවා. අපද බොල අපද බොල අපද බොල. හරි අයිය හරි. මට තේරුණා මට තේරුණා මට තේරුණා. සුදු පුතේ කොමේ? ඈ අයියේ අපේ මුන්ගේ කල්ලගෙන අතපය අඹරල හොම්බ තලල කර අඹල හදන්නවා. උඹල දැන් කී දිනක ඉන්නවා? ආ දෙබලක මොනක් තියෙන බලක මොනක් තියෙන? ආ දෙබල කොහොමද අපිට ගහන්නේ කොහොමද? ඈ ආ කොහොමද ඉපියන්තේ? ඊට පස්සේ අයියේ මුන් එනකල් අපි රැකලා ඉඳලා මුන්ට නෙරනවා නෙලිල්ලක් රම්පෙට පොරි හැලෙන්නම ගහනවායි. අම්මපා. අන්න ප්‍රියන්ත දැන් උඹට වැඩේ හරියටම තේරුණා. ඉගෙනයි මට පුදුම සාජ හැකියාවක් තිබ්බේ හමුදාවට යන්නේ. කොයි ඉතින් අපේ ගෙදර උන්ටව තේරුන්නේ නෑනේ. දැන් අයියේ එතකොට මේකේ එන්නේ තේ සම්බන්ධෙ මොකද්ද? හරි. දැන් ප්‍රියන්ත උඹගේ මේ ස්පෙෂල් ටීම් එක වගේ තමයි ලෝකෙමේ එන්නත හොයාගත්තු විද්‍යාඥයෝ. ඒ මිනිස්සුත් මේ වෛරස් එකෙන් කොටසක් අරගෙන විද්‍යාගාරයක් ඇතුළට දාගෙන හොයාගත්තා මේ වෛරස් එක මොන වගේද, ඒකේ ස්වභාවය මොකද්ද, ඒක ඇටෑක් කරන්නේ කොයි කොයි වගේ තැන්වලටද කියන විස්තර ඔක්කොම. එහෙම හොයාගත්තු විස්තර ටික දැන් මේ උඹගේ ඇඟ ඇතුළේ ඉන්න බැටැලියන් එකට දෙන්න ඕනි. ඒ විස්තර ටික මේ බැටැලියන් එකට දෙන ක්‍රමය තමයි මේ ඉන්ජෙක්ෂන් එක. එතකොට උන්ට පුළුවන් වෙනවා කල් තියාම ලෑස්ති වෙලා ඉන්න වෛරස් එක ඇඟ ඇතුළට එනකොට රම්පෙට පොරි හැලෙන්න ගහන්න. දැන් අයියෝ ගහගත්ත කිලෝ රෙඩි හැදෙන්නේ නැද්ද? හැදෙනවනේ අයියේ, හැදෙනවනේ බොරුවනේ. මෙහෙමයි බං. දැන් ඔබ මෙතන වහගන්න නැතුව හිටියොත් මුන්ට එන්න පුළුවන් නේ ඇතුළට. ඒ කියන්නේ රෙඩි හැදෙනවා. ඇයි මුන් එනවනේ ඇතුළට? හැබැයි ඉතින් එහෙම ආවයි කියලා උන්ට දිනන්න බෑ. ඇයි මුන් කලින්ම සෙට් වෙලා ඉන්නේ වැඩේ දෙන්න. ඒ කියන්නේ ඉතින් ඕක ගැහුවොත් මැරෙන්නේ නැද්ද? මෙහෙමයි ප්‍රියන්ත. වයසට යනකොට තවත් බරපතල ලෙඩ රෝගේ ඇඟේ තියෙනකොට උඹගේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිය අඩු වෙනවා. ඒ කියන්නේ උඹගේ හමුදාවේ බලය අඩුයි. මෙයාලා කට්ටිය ටිකයි. දැන් මෙන්න මේ වගේ. මේ බලපන්. බලපන්. මොන තොරතුර දැනගත්තත් වැඩක් නැහැනේ බං. මේ ටික දිනාට මුණ දෙන්න බෑනේ මෙච්චර ලොකු සෙනගකට. ඉතින් අය එහෙනම් කොහොමද මැරණක මැරණෝනේ අය? නෑනේ මල්ලි. දැන් උඹ දන්නවනම් උඹට ඉන්නේ පොඩි හමුදාවක් කියලා. ඇටෑක් එකක් එනවයි කියලා උඹ දන්නවනම් උඹේ ඇඟත් වීක් නම් ඒ වගේ වෙලාවට උඹ මොකද්ද කරන්නේ?
जीवित मे बलप मे मुखो बल हर मसक वेडक हर तापे अरे बंग इस बलकोट अटेट कोई अन्न एवागे अभी वो मसक दीलकमा इतकोट मुंट बे मेक बिंदे अतुटे इतकोट मट मुना दवाटिया मेमगे तापेगा मारे नीद अन्ना हरअट हरिपुते एक तमाइ की अने चीन इंडियन अमेरिकन इंग्लैंड रूसियन मोन वैक्सीन का गहगत्ता हरअट मसक दीला दंग तेरण अद अयरती मेवागे देवागण ना उदम धनमती वेडेती एन बांग ये धनम बिट पावचकनी वेडकड़े मे मे निकांदे वैक्सीन का गहगा उबलवागे गोंग हरक्ट वैक्सीन के वटना काम की इतकोट तीन धनमें वेडकने मे दंग उब एन वा मम तनिया मे आंडल यांको यांको अब उन्हें पोलिंग वाला वेडी मैं हिमुन तेन हर अयर कल पाट कमी मांग ये मे रोगे बेरे अपीट तीन एक विसंधुमत अम्मा नोमिले दिन को विदगाने मेक बेहता मे आरक्षण पद्धति इतनी वाला पुलवांग अपे मे प्रियांत मल्लिगे वेन अतु लंगमती इन विधन गिहिल वाला इन विदगाने वगेम इन विधल नति आट एगन धनवत्कर सह उन्दुकर वो कोई इन विद्या नितरम मास्दा इवगेम अच्छोदन आया मतक आइए अरे मे अरे हिलते नीलपाट अटा तुम आइए क्या मगे 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 इन तो देने का राजे वाक्य मा एक विदगान्य को अभी वाक्य मा